ලංකාවේ ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි හිංසනය අනාදිමත් කාලයක සිට විවිධ ස්වරූපයන්ගෙන් සමාජය තුළ පැවති බව බොහෝ මූලාශ්‍ර මගින් සනාථ වී තිබේ. එය බටහිර රටවල මෙන්ම පෙරදිග සමාජයේද පැවති බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වයි. අතීතයේ ළමුන්ට සිදුවන හා සිදු කරන අකටයුතුකම් සම්බන්ධ විශේෂ නීති රීති හෝ දඩුවම් නොවුණු අතර ළමයෙකුට විරුද්ධව නැගුණු චෝදනාද වැඩිහිටියෙකුගේ තත්ත්වයෙන් විනිශ්චය විය. කුරේ 2005-23 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 3/1 ආසන්නව 10,06.2% දුප්පත් කමින් පෙළෙති. මෙය ළමුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා යහ පැවැත්මට බලපායි. ඇතැම් විට දරුවන් ප්‍රචණ්ඩත්වයට අපයෝජනයට හෝ ළමා සූරා කෑම් වලට ගොදුරු වෙති. දැඩි දුප්පත්කම ඇති තැන්හි මන්ද පෝෂණයට ගොදුරුවන අතර ජීවිතයේද අනතුරට පාත්‍රවේ. ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ වයස අවු 5ට අඩු ළමයින්ගෙන් 138ක් තම පළමු උපන්දිනයට පෙර මිය ඇති. ද්විතීයික පාසල් වශයෙන් සිටින ළමුන්ගෙන් 115ක් පාසල් නොමැති. යුද්ධයේ ළමුන්ට උන්හිටි තැන් අහිමි කරන අතරම සෞඛ්‍ය පහසුකම්ද අහිමි කර තිබේ. සමහර ළමයින් සංවර්ධනය සඳහා වන නිසි සැලකිල්ල හෝ අවස්ථාව නොමැතිව ආයතනය තුළද වාසයට නොසුදුසු වීදිවල හා මුඩුක්කුවලද දිවි ගෙවති. සේද චිල්ඩ්‍රන් ඩේට් නොට් මෙන්ෂන් 1970 අන්පසු දේශපාලන වෙනස් වීම 1977 විවෘත ආර්ථික රටාව තුළට විවෘත වීම සමග සංචාරක ව්‍යාපාරය හා තරගකාරී සමාජ රටාවට යොමුවීම තුළින් ළමා අපයෝජනයන් වර්ධනය වූ බවත් මෙයට දුප්පත්කම යුද්ධය ගෝලීය ආර්ථික රටාවද බලපෑ බව පෙනී යයි. මේ තුළ ළමා ලිංගික අපයෝජනය, ගණිකා සේවය, මෙහිකාර සේවය, විදේශිකයන්ට ළමයින් විකිණීම, මහමග දරුවන් හැරදා යාම, දැරියන් දුෂණය කර මරා දැමීම, මත්ද්‍රව්‍ය ළමයින් අතර බෙදා හැරීම වර්ධනය වී ඇත. යුද්ධයේ ලෝකයේ ව්‍යාප්තව පවතින අතර මේ තුළ ළමයින්ට සිදුවී ඇති අපයෝජනයන් වර්ධනය වී ඇත. මෙහිදී විවිධ ත්‍රස්තවාදී දේශපාලන ගැටුම් නිසාවෙන් දිනින් දින අවතැනෙමින් මව්පියන් අහිමිවීම, රැකවරණය අහිමිවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය අහිමිවීම, පෝෂණය නොමැතිව විවිධ අනාථ කඳවුරු, ළමා ගම්මාන හා ළමා නිවාසවල කොටුවන ළමුන් ප්‍රමාණය අතිවිශාලය. කුරේ 2005-33 පෙන්නට වෙරදරන මල් කැකුළු පිපෙන්නට ඉඩ හරිනි.